ඔල්ලි තුළින් අපි එක එක දේවල් ගැන කතා කරනවා. අද අපි හිතුව ෆොටෝග්‍රෆි ගැන කතා කරන්න. ෆොටෝග්‍රෆි වලත් එක එක කැටගරීස් තියෙනවා. සීනික් ෆොටෝග්‍රෆි, ස්පෝර්ට්ස් ෆොටෝග්‍රෆි, කැන්ඩිඩ් ෆොටෝග්‍රෆි, මේ අතරින් වැඩියෙන්ම ජනප්‍රිය ෆොටෝග්‍රෆි වර්ගයක් තමයි ෆැෂන් ෆොටෝග්‍රෆි කියලා කියන්නේ. ඉතින් අපිත් එක අද දවසේදී එකතු වෙලා තියෙනවා ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ෆැෂන් ෆොටෝග්‍රාෆර් කෙනෙක්, ඉරේෂ් ජයංග ඩයස්. අපි ඔබව බොහොමත්ම ආදරෙන් අපේ ප්‍රෝග්‍රෑම් එකට පිළිගන්නවා. ඉරේෂ්, අපිට කියන්න ෆැෂන් ෆොටෝග්‍රාෆි කියන්නේ මොකක්ද සරලවම කිව්වොත්? ඔපමණය ෆැෂන් ෆොටෝග්‍රාෆි කියලා ඇත්තට මම පෞද්ගලිකව දකින්නේ යම්කිසි කියන්නේ මොඩල කෙනෙක් හරි ඔබ්ජෙක්ට් එකක් කරේ මොකක්ද පාවිච්චි කරලා පොඩ්ඩක් නිර්මාණශීලීව ඒක එළියට දානවා නම් අපි ඇහැට පේන දෙයට වැඩිය පොඩ්ඩක් වෙනස් විදියට ඒක අපි එළියට දානවා නම් මම දගෙන ඒක ෆැෂන් ෆොටෝග්‍රාෆි කියලා. හැබැයි ඒක අර මොඩලින්ද කියන්නේ ෆුඩ් ෆොටෝග්‍රාෆිද එමනේ මම කියන්නේ ෆුඩ් ෆොටෝග්‍රාෆි වුණත් ෆැෂන් ෆැෂනබල් විදියට මොකක්ද දානවා නම් ඒක ෆැෂන් ෆොටෝග්‍රාෆි කියලා මම පෞද්ගලිකව හිතනවා. ෆැෂන් ෆොටෝග්‍රාෆි වලට භාවිතා කරන ඉක්විප්මන්ට්ස් අපි කියන්නේ තාක්ෂණික මෙවලම් ලෙන්සස් වගේ දේවල් වෙනස් දේවල්ද? නෑ, එහෙම කියන්න අමාරුයි. සාමාන්‍යයෙන් ලෙන්සස් ගත්තොත් අපි කරන සබ්ජෙක්ට් එකත් එක්ක එක වෙනස් වෙනවා. ඉතින් ලෙන්ස් ඇත්තරම ගොඩක් ලෙන්ස් එක තමයි 90%ක්ම ෆොටෝග්‍රාෆි වල වැදගත් වෙන්නේ සහ ලයිටින්. ඉතින් ලෙන්ස් එක මේ ලෙන්ස් එක මේකට මේ ලෙන්ස් එක මේකට කියලා කියන්න බෑ. දැන් උදාහරණයක් ෆැෂන් ෆොටෝග්‍රාෆි අපි දැන් ටෙලි ලෙන්ස් එකක් පාවිච්චි කරලා කරනවා නම් අපිට හොඳ ඩෙප්ත් එකක් ගන්න පුළුවන්. ඉතින් ලෙන්ස් මේක මේක කියලා කැටගරයිස් කරන්න බෑ. නමුත් ලෙන්ස් එක ගොඩක් වැදගත් ෆැෂන් ෆොටෝග්‍රාෆි ෆීල්ඩ් එකේ. ෆැෂන් ෆොටෝග්‍රාෆි වලදී අපි දකිනවා තීම්ස් වලට අනුව ෆොටෝෂූට්ස් කරනවා. මම හිතන්නේ මේ වගේ තීම් එකකට අනුව ෆොටෝෂූට් එකක් කරද්දී පෙර සූදානමක් ඉතාමත් වැදගත්. ඒ තීම් එක ගැන ස්ටඩි කරන්න ඕනේ. ඉතින් මේ පෙර සූදානම ගැන කිව්වොත් ඔපමණ ඇත්තම පෙර සූදානම ඇත්තම ගොඩක් තියෙන්න ඕනේ. කියන්නේ අපි දැන් හැම දෙයක් කරමු ප්ලෑන් කරනවා වගේ විශේෂයෙන් ෆොටෝෂූට් එකක් අපි කරන තීම් එකක් තියෙනවා. උදාහරණයක් කන්සෙප්ට් එකක් ගත්තොත් ඒක ටිකක් මාස 6ක් විතර කාලයක් ප්ලෑන් කරන්න ඕනේ. ලොකේෂන් එකක් බලන්න ඕනේ. හොඳ මේකප් ආටිස්ට් කෙනෙක් තෝරගන්න ඕනේ. ඊට හොඳට මොඩල ගැන විශේෂ මොඩලව තෝරගන්න ඕනේ. ඒ ඔක්කොම ප්ලෑන් කළා තමයි කරන්න ඕනේ. ඉතින් 90%ක් 95%ක් 100%ක් කිව්වොත් ඉවරදී. මොකද අපි ප්ලෑන් කරන විදිහට තමයි අපේ ෂූට් එකේ ෆයිනල් අවුට්පුට් එක අපිට හම්බ වෙන්නේ. ඉතින් ඒක නිසා අපි අනිවාර්යෙන් ප්ලෑන් කරන්න ඕනේ ෆොටෝෂූට් එක කරන්න. ෆොටෝග්‍රාෆි ෆීල්ඩ් එකේ අලුත් ට්‍රෙන්ඩ්ස් තියෙනවා. අද කාලේ වෙනකොට තරුණ තරුණියන් අතර අනිවාර්යයෙන්ම ෆෝන් එකක් තියෙනවා. ඒගොල්ලෝ සෙල්ෆීස් ගන්නවා. ඉතින් මේ වගේ ෆොටෝග්‍රාෆි කියන දේ ගොඩක් දුරට සාමාන්‍යකරණය වෙලා තියෙනවා. හැමෝම දන්න දෙයක් වෙලා තියෙනවා. ඉතින් මේ අතරේ ෆොටෝග්‍රාෆි වල මොනවද දැන් තියෙන අලුත් ට්‍රෙන්ඩ්ස්? ඔපමණය ඇත්තරම කියලා ගත්තම දැන් ගොඩක් කන්සෙප්ට් ෂූට් ගොඩක් ඇවිල්ලා තියෙනවා. ඉතින් කන්සෙප්ට් එකක් තෝරගෙන කොහොමද ප්‍රෝග්‍රෑම් කරන්න කියලා. ඊට අමතරව කැෂුවල් ෂූට්ස් සහ ෆැෂන් ෂූට් සහ කියන්නේ එක එක ඔබ්ජෙක්ට්ස් පාවිච්චි කරලා කියන්නේ අපි ගමුද පළතුරු ටිකක් ඒ වගේ ලෝලු ටිකක් එකතු කරලා එහෙම එහෙම කරනවා. ඒවත් කන්සෙප්ට් අතර ආйти. ඉතින් ගොතික් කාඩ්ස් කියලා වෙනම තියෙනවා ට්‍රෙන්ඩ් එකක්. ඉතින් ඒ වගේ ට්‍රෙන්ඩ්ස් කීපයක්ම තියෙනවා. ඉරේෂ්, ඒ වගේම තමයි අපි දකිනවා මේ වෙනකොට ගොඩාක් දෙනෙක් ඡායාරූප ශිල්පීන් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම නිරූපණ ශිල්පන ශිල්පිනියනුත් ගොඩක් ඉන්නවා. හැබැයි මේ හැමෝම තමන් කරන දේ හරියට දැනගෙන කරන අයමත් නෙමෙයි. ඒ අයට දෙන්න තියෙන පණිවිඩය මොකද්ද? ෆොටෝග්‍රාෆි ෆීල්ඩ් එක ඇත්තරම ලංකාවේ ෆෝන්ස් වලින් සහ හැමෝම හිතනවා කැමරා එකක් ගත්තම තමයි ෆොටෝග්‍රාෆර් කෙනෙක් වෙන්න පුළුවන් කියලා. ඇත්තටම වෙන්න පුළුවන්. නමුත් ඒකට හොඳ ඇප් තියෙන්න ඕනේ සහ හොඳ දැක්මක් තියෙන්න ඕනේ. නියම සුදුසු හොඳ මේ කෙනෙක්ටද පුහුණුව ලබන්න ඕනේ. නමුත් එහෙම කිසිම දෙයක් නැත්තම් ෆෝන්ස් වලින් වුණත් කරන්න පුළුවන් ෆොටෝග්‍රාෆර්. නමුත් ඒකේ ආර්ට් එකක් නැත්තම් ඇත්තටම ඒක ෆොටෝග්‍රාෆි එකක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි ගොඩක් දකිනවා ඇති Facebook එකේ ගොඩක් ෆොටෝග්‍රාෆි ඇත්තරම ෆැෂන් පැත්තක් ඇත්තරම ලංකාවේ නැති වෙලා තියෙනවා. විශේෂයෙන් ෆොටෝග්‍රාෆි කරන කට්ටිය ෆීල්ඩ් එකේ ඉන්න ප්‍රවීණයෝ ඇත්තරම දැන් ගොඩක් ඈත් වෙනවා. මොකද මේ ළඟදී ආපු උදවිය මේ කරන වැඩවලින්. ඉතින් මමත් ගොඩක් ඒක දකිනවා. ඉතින් මම කියන්නේ අනිත් කරන කට්ටිය කරන වැඩ නැතුව තමන්ට හිතනවා නම් මට මේ වැඩේ කරන්න පුළුවන්, මට මේ වැඩේ කරන්න ඕනේ කියලා තමන්ට හොඳ කන්සෙප්ට් එකක් කොහදාගෙන හොඳ මොඩල් එකක් තෝරගෙන හොඳ මේකප් ආටිස්ට් කෙනෙක් කරා අපිට මේ වැඩේ කරන්න පුළුවන්. හැබැයි මම කියන්නේ කරන දේ තව කෙනෙක්ට ගතියුත්තක් තියෙන්න ඕනේ. ඒ ෆොටෝග්‍රාෆි ඒ ඡායාරූප වලින් කවුරුට දැක්කම ෂා වාව් කියලා මට්ටමක තියෙන්න ඕනේ. මම කියන්නේ ඒකයි. ඔව්, ඇත්තරම විශේෂයෙන් කියනවනේ ඉන්ටර්නෙට් ටියුටෝරියල්ස් ඇත්තරම බලන්න ඕනේ. මොකද මමත් ඇත්තවශයෙන්ම ෆොටෝග්‍රාෆි හදාරුවාට පස්සේ ගොඩක් ඉන්ටර්නෙට් ත්‍රූ තමයි ඉගෙන ගත්තේ, විශේෂයෙන් ලයිටින්.
අපි ෆොටෝග්‍රෆි කරද්දි කන්සෙප්ට් එකක් කරද්දි ලයිට් කොහොමද පාවිච්චි කරන්න ඕන කියලා. ඉතින් විශේෂයෙන් මම ආධුනිකයන්ගෙන් ඉල්ලා සිටිනවා ඔබ ඉන්ටර්නෙට් ටියුටෝරියල්ස් වල තියෙන ෆොටෝග්‍රෆි ලයිටින් ස්ටඩි කරන්න ඒක රීටච්ින් පැත්ත බලන්න ඒගොල්ලෝ කොහොමද ලයිට් සවන්නේ මොඩලෝ හසුරවන්නේ කොහොමද මේකප් ආටිස් කෙනෙක් කොහොමද තෝරගන්නේ කියලා හැමදේම තියෙන. අතට අපිට හරි පහසෙන් දැන් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මම හැමෝටම ආරාධනා කරනවා ඒක බලන්න කියලා. ෆැෂන් ෆොටෝග්‍රෆි ෆීල්ඩ් එකේ විතරක් නෙමෙයි ෆොටෝග්‍රෆි ෆීල්ඩ් එක ගත්තාම ෆීමේල් ෆොටෝග්‍රාෆර්ස්ලාගේ හිඟයක් තියෙනවා. මේක ගැන මොකද හිතන්නේ? ඔය ඇත්තරම ෆීමේල් ෆොටෝග්‍රාෆර්ස් අඩුයි. ඉතින් ඒකට මම දකින්නේ ඒගොල්ලන්ගේ දැනුවත්කමක් නැතිකම. ඉතින් සහ මේල් ෆොටෝග්‍රාෆර්ස්ලා ගොඩක් ලංකාවේ ඉන්නවා. ඒක නිසා වෙන්න පුළුවන් ඒගොල්ලෝ මේකට ෆීල්ඩ් එකට එන්නේ නැත්තේ. ඉතින් ඇත්තටම එනවා නම් ගොඩක් හොඳයි. ඉරේෂ් බොහොමත්ම ස්තුතියි අද දවසේදී අපිත් එක්ක සම්බන්ධ වුණාට. ඉතින් ඔන්න ෆීමේල් ෆොටෝග්‍රාෆර්ස්ලාගේ හිඟයක් තියෙනවා. තමන් කැමති නම් ෆොටෝග්‍රාෆි ෆීල්ඩ් එකට එන්න දැනුවත් වෙන්න තමන් කරන්න යන්නේ මොකද්ද කියලා ඒ ගැන හොඳට දැනුවත් වෙලා මේ ෆීල්ඩ් එකට එකතු වෙන්න.